දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණාට පස්සේ හැමදාම යහපතමයි යට වෙන්නේ. දේවතා බලි. කුමක්ද දේවතා බලි? දේවතා බලි වනාහි දෙවියන් පූජාව තියනවා ඉල්ලීමක් නොකර. ඒකට කියනවා දේවතා බලි කියලා. දෙවියන් පූජාවක් තියනවා ඉල්ලීමක් නොකර. එහෙනම් දේවාලවලට ගෙනියන පූජාවට්ටි දේවතා බලි නෙවෙයි ඒවා. ඒවා ගනුදෙනු. ඒවා රෙගුලාසි. ඒවා ගිවිසුම්. මම මේක දෙනවා, මට මේක කරලා දියන්. මෙයින් පඳුර ගැට ගැහුවා, මට මේක කරලා දියන්. ඒවා දේවතා බලි නෙවෙයි. දියුණුවෙන් සැනසෙල්ලෙන් ඉන්න කැමති කෙනා මේ ලංකාව රකින්න දෙවිවරු හතර දෙනෙක් කියනවා. විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ කියලා. ඒ දෙවිවරු හතර දෙනාට පූජාවල් දීලා තියන්න ඕන. ජෙන පළතුරු වට්ටියක්, මල්ලාදි දේවල් ඉල්ලීමක් නොකර. මාමේ ඔබතුමාට දුටු පඳුරු පිණිසයි කියලා. ඊළඟට තමන්ගේ ප්‍රදේශවල අපි කියමු ඔන්න අනුරාධපුර තඹුත්තේ ගම පැත්ත ගත්තොත් අයියේ නායක දෙවියන්ගේ අඩවිය. එහෙමනේ. එතකොට ඒ දෙවියන්ද පළතුරු වට්ටිය හෝ මුරුතැන් දානේ හෝ කිරි උතුරවන එක කරනවා තුටු පඳුරක් විදිහට, ඉල්ලීමක් නොකර. දේවතා බලි. අලුස්සහල් මංගල්‍යේ කිරි උතුරන මුරුතැන් දානේ, බහිරව පූජා, ඒ ඔක්කොම මේ දේවතා බලි. එතකොට ඉල්ලීමක් නොකර පූජාවක් තියපු කෙනෙක් හොයාගන්න නම් අමාරුයි. විභාගයක් ලං වෙනකොට, මොකක් හරි උත්සවයක් තියෙනකොට මිනිස්සු දේවාල වලට බාරහාර වෙනවා. බාරහාර නොවි දේවතා බලි තියන්න ක්‍රමයක් තියෙනවා. තමන්ගේ ළමයන්ට ඕ ලෙවල් විභාගේ ළඟයි නම් පූජා වට්ටියේ ඒ තමන්ගේ දෙවලට අරගෙන ගිහිල්ලා අපේ ළමයාගේ විභාගයකට සූදානම් වෙනවා. ඒ නිමිත්තෙන් ඔබතුමාට තුඩු පඳුරක් කරන් ආවා කියලා පූජාව තියෙනවා. ඉල්ලීමක් නැහැ. දැන් අපි අම්මයි තාපි අපි කියමුකෝ විභාගයක් ලං, කසාදයක් කියලා කියමුකෝ. කසාදයක් ලං වෙනකොට වැඩිහිටියයි වන්දවනවා. අම්මා තාත්තා බලන්න යනවා, මේ ළඟදීම් බඳිනවා, මෙයා විභාගෙ ළඟයි කියලා මුණුබුර දෙන්නන යනවනේ. ගිහිල්ලා අම්මලා තාත්තලාට වැඳලා එනවා. කියනවාද විභාගෙ පාස් කරලා දෙන්න අම්මා කියලා? කියනවාද? නැහැ. ආශිර්වාද අරන් යන්න ආවේ කියලා නේද වැඳලා යන්නේ? අන්න ඔය ක්‍රමේ දෙවියන් අනුගමනය කරන්න ඕන. ඒ දෙවියන් මතක් කරලා එන්න යනවා. විවාහයක් ළඟයි, අපේ දුවගේ පුතාගේ විවාහය ළඟයි. ඒ නිමිත්තෙන් මේ තුටුපඬුර දෙවියන් උදෙසා වේවා. දෙවොලකට යන්න අකමැති නම් රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහ බෝසමිඳුන් සෑයක් බෝධියක් ළඟ ඒ දෙවියන් නාමයෙන් ඒ පූජාව බුදුරජාන් වහන්සේට තියලා කරණීයමෙත් සූත්‍රය කියලා ඒ දෙවියන්ට පින් දෙනවා. දේවතා බලි. මේ බුද්ධ ශාසනයේ දෙවිවරුන්ට ගරහන දේවල් නැහැ. මේ බුද්ධ ශාසනයේ අන් අයට ලැබෙනවා වළක්වන එකක් නැහැ. නිගණ්ඨයන්ට පවා ලැබෙන දානේ දීපං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා දෙවියන්ගේ දේව පූජා වළක්වන්න හොඳ නැහැ. පෞසුද්ධ වෙනවා. දේවතා බලි. ඒතර බාරහාර පඬුරු ගැට ගැහින් දේවාල ගානේ ඇවිදීමයි දේවතා බලි අතර වෙනස තේරෙනවනේ. මොකද්ද දේවතා බලි එක? දේවතා බලි කියන එක වෙනස මොකද්ද? ඉල්ලීමක් නැතුව පූජාවත් වෙනවා. අන්න එතකොට දෙවියෝ ආශිර්වාද කරනවා. ඒ කියන්නේ පූජාවට්ටි 1000ක් මැද ඉල්ලීමක් නැතුව තියෙන පූජාව දෙවියන්ට පේනවා කියනවා. මම සමහර අයට කියලා තියෙනවා මේක තියන්න කියලා. කතරගමට ගියොත් කතරගම දෙවියන්ට දෙවලට පූජාව තියන්න. සමන් දෙවියන්ට නම් දෙවලට පූජාව කතර ඊළඟ වැඩිහිටි කන්ද නම් තියන්න. එතකොට ඒ අය ගිහිල්ලා පූජාව තියෙනකොට ඒ අය අහනවලු මොකටද ආවේ? අපි ආවේ නිකන් මේ තුඩු පඳුරා. එතකොට අර කපු මහත්තයා ගෑස් උඩ යනවලු. කියන්නේ කපු මහත්තයාගේ ජීවිතේටම ඉල්ලීමක් නැතුව පූජාවක් අතට හම්බුනාමයි. කපු මහත්තයා ගෑස් උඩ යනවා කියන්නේ දෙවියන් ගෑස් කොහොමදත් ඇරෙනවා. කවුද මේ කියලා බලන්න. ඉල්ලීමක් නැතුව පූජාවක්. ඒක තමයි දේවතා බලි. ඒ දේවතා බලි තිබ්බොත් මේ මිනිසයාගේ දියුණුව ඇති වෙනවා. එයාගේ දියුණුව වලකින, එයාට කරදරින පැති වැලකිනවා දෙවියන්ගේ උපකාරයෙන්.
ස්වප්නයකින් හරි පෙන්නුම් කරනවා මේකට අත ගහන්න එපා කියලා. ඒ දීවානුකම්පාව. එහෙනම් මේ මිනිස්සයාට දෙවියෝ ප්‍රතික්ෂේප කරලා ඉන්න බෑ. බුදුරජාන් වහන්සේ උනත් ධර්මයේ දේශනා කළේ කවුරුම දෙසාද? දෙවි මිනිසුන් උදෙසා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං. එතකොට අපි වෙහෙර විහාර හැදුවත් පින්කමක් කළත් අපි තනියෙන් අපිට කරන්න බෑ. දෙවි මිනිසුන් එකතුවයි මේක කරන්න. දෙවි ඔය හිත්වලින් දෙවියන්ට දුස් කියන්න එපා. ඒ දෙවියෝ වෙලා තියෙන්නේ පිනකින්. ඊළඟට එහෙනම් අද කාලේ බලන්න බහුතරයක් දෙවියන් බයිනවා. සමහර වෙලාවට දෙවියන්ගෙන් වැඩ ගන්න යනවා. ඒ නිසා දේව ආශිර්වාදේ නැහැ. ඔක්කොම ගනුදෙනු පිට යන්නේ.